नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि शरण यामि नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदाति साधु। අපට මේ ධර්මාර්ගය කියා දීලා අපව පැවිදි කළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර අපගේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාගේ අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි බුදු සුවඳ මේ මාසික වැඩසටහනේ උදේවරුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මාවබෝධය කර ගැනීම පිණිස උතුම් සෝතාපට්ටි ඵලාදී ධර්මතා සාක්ෂාත් කර ගැනීම පිණිස කියා දුන්න ක්‍රමවේදයන් ටිකක් අපි ඉගෙන ගත්තා. මුලින්ම අපි ඉගෙන ගත්තා කුසල් අකුසල්. ඒ ඔස්සේ කෙනෙක් නුවණ විමසලා සෝතාපන්න වෙන්නේ කොහොමද? ඊට පස්සේ අපි ඉගෙන ගත්තා සතර ආහාර ඔස්සේ ජීවිතයේ ගැන නුවණින් කල්පනා කරලා ධර්මය අවබෝධ කරගන්නේ කොහොමද කියන එක. මේ වගේ ක්‍රම 16ක් මං හිතන්නේ සාරිපුත්තයන් වහන්සේ කියා දෙනවා. එතකොට අපිට මේ ක්‍රම 16 ඉගෙන ගන්නට අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙනවා. දැන් අපි දෙකක් ඉගෙන ගත්තා. අද තියෙන්නේ තුන්වැනි ක්‍රමයයි. එතකොට අපිට පේන දෙයක් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අවබෝධ කර ගැනීමේදී වැදගත් දෙයක් තමයි අපි සිතන ආකාරය. ඔන්න අපි හිතමු සාමාන්‍ය මේ පැත්තේ කොළඹ ප්‍රදේශයේනේ. එතකොට බට් කරපු පැල තමයි ගොඩක් තියෙන්නේ. වැල් වර්ග තියෙනවනේ නේද? එතකොට ඔය පොඩි පොඩි ඔය මල් හැදෙන වැල් වර්ග හිම වැටවල් දිගේ යවලා තියෙනවා, අපිටත් පේනවා. මෙහි ගොඩාක් තියෙනවා මොකක්ද අර ෆ්‍රෙෂන් ෆෲට් කියන්නේ. ඒ වැල් වර්ග දැකලා ඇති. ගම් ගොඩවල් වල නම් ඊට වඩා කැලෑවල පවා බොහෝ ගස් වර්ග තියෙනවා. ඉතින් ඒ වැල් වර්ග සමහර ගස් දෙක තුනක මොකද වෙන්නේ? පැටලිලා පැතිරිලා තියෙනවා. එතකොට වැල් වලින් හටගත් අල වර්ග ආදී බොහෝ වර්ග තියෙනවා ওই වැල් වර්ග ගම්වල කැලෑවල. දැන් ඔන්න කැලේට යනවා මිනිස්සෙක්. මේ කැලේට යන මේ මිනිස්සයාට තේනවා මොකක්ද? වැලක දල්ලක් පේනවා. මොකක්ද පේන්නේ?
දල්ලක්. ඒ කියන්නේ වැලක් ගිහිලා තියෙනවා ගස් අතරින්. ඒ ගස් අතර ගිය වැලේ මෙහෙම ඉතිල 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 ඈතට යනවනේ. යදි මේ වැලේ දකින්ට ලැබෙන මොකක්ද? එක දල්ලක්, කෙලවරක්. මෙයා මොකද කරන්නේ? අර කෙලවර හොඳට බලනු. ගහේ මොකක්ද බලන්නේ? කෙලවර හොඳට බලනු. කෙලවර ඔහොම බලලා එයා ඒ ගහේ ඒ දල්ලේ කෙලවරේ ඉඳන් ඇස් දෙක ගෙනියනවා. බලාගෙන යනවා. දැන් අපිට පේනවා දල්ල එක අත්තකේ තියලා ඊට පස්සේ ගහේ කඳේ තියලා උන තව ගහක එහෙම නේද යන්නේ. දැන් මෙයා යනවා ඔහොම හොයාගෙන යනවා. හොයාගෙන යද්දි 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 මෙයාට අර වැලි දිගේ යද්දි යද්දි මොකද වෙන්නේ? අන්තිමට වැලේ මුල ගාවටම යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ කාලේ මිනිස්සු ඒ මුලින් වැල කපලා සමහර වෙලාවල් වලට දරමිටි බැඳ ගන්න, සත්තු බැඳ ගන්න පාවිච්චි කළාද නැද්ද? පාවිච්චි කළා. එහෙම නැත්තම් මොකද කරන්නේ? ඒ වැල ඔස්සේ ඒ මුලින් උගුල්ලලා අල ටිකත් ගත්තා. දැන් බලන්න අර මිනිස්සයා ලස්සනට වැලි මුල හොයන් ගිය ලස්සන නේද? එන්නේ වගේ තමයි පින්නතුනි අපේ ජීවිතෙත්. බුදුරජාණන් වහන්සේ පටිසම්පාදි ගැන කියා දෙද්දී ජරා මරණ වලින් පටන් ගන්නෝ නේද? එහෙම පටන් අරන් ඒකට හේතු ඉපදීම ආදි වශයෙන් කියනවනේ. හරියට ඒකත් කොයි වගේද? අර ගහේ දල්ලින් පටන් ගන්නා වගේ තමයි. එතකොට අපේ ජීවිතෙත් ඒ වගේ. අපි දැන් ජීවිතයක් ලබලා තියෙනවද නැද්ද? ලබලා තියෙනවා. ඒ ලැබපු ජීවිතේ වයසට ගිහිල්ලා මරණය කරා දැන් අපි ගමන් කරමින් ඉන්නවා. එතකොට එයා කල්පනා කරනවා මේ දිราපත් වෙනවා මරණය කරා පැමිණෙනු. ඒ අතරතුර දහසක් කම්කටොළු එයා විඳවනු. ආරවුල් ප්‍රශ්න ජීවිතවල පිරීලා තියෙනවා. එතකොට මේ ලැබුවා වූ ජීවිතේ ඔන්න එයා හරියට දැල්ල වගේ. දැන් හොයනවා. හොයාගෙන හොයාගෙන යනවා මේකේ අග්මුල්. පටන් ගත්තේ කොහෙන්ද? මේ ලැබපු ජීවිතේ. ලැබපු ජීවිතේ කියලා පේන්න තියෙන්නේ මොනවද? කෙස් ලොම් නියපොතු, ඇස් කන්න ආසා තියෙනවා, ද්වේෂය උපදිනවා, රාගය උපදිනවා, මෝහය උපදිනවා. ඒ මදිවට දැන් තමා වටා මොකද වෙන්නේ? තව බොහෝ පිරිසක් එකතු වෙලා දුවා දරුවෝ, බිරිඳ, ස්වාමියා, අම්මා තාත්තා, යාළු මිත්‍රයෝ ඇසුරු කරන තැන් මේව හරහත් අර්බුද අපිට උපදිනවා. සිනහ වෙනවා, විටක හඬනවා, මේ සුසුම් හෙලින් මේ ඔක්කොමත් පිරීලා තියෙනවා. මොකක්ද මුල? අන්න හොයනෝ. හොයාගෙන හොයාගෙන යද්දී අම්මගේ මව්කුසටත් යන්න වෙනවා නේද? අන්න ඉපදිච්ච තැන. මේ ටික ඉපදුන්නේ නැත්තම් මේ ප්‍රශ්නේ නැහැ නෝයිද? එහෙනම් ලෙඩ වෙන එකට මරණයටත් හේතුවක් තියෙනවා. මොකක්ද? ඉපදීම. ලෙඩ වෙන එකට මරණයට හේතුවක් තියෙනවා නම් ඒ ඉපදීම නම් එහෙනම් ලෙඩවීම මරණය කියලා කියන්නේ හේතුවක් නිසා හටගත් දෙයක්. එහෙනම් එයා කල්පනා කරනවා එහෙනම් ඉපදීමටත් හේතුවක් නැති වෙන්න බෑ, ඒකටත් හේතුවක් තිබිය යුතුයි. මේ ආදී වශයෙන් මොකද වෙන්නේ? මෙන්න හොයාගෙන යනවා. මේ හොයාගෙන යද්දි 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 මොකද වෙන්නේ? එයා ජීවිත අභ්‍යන්තරය මනාකොට දකින්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අපිට පේනවා මේ විදිහට කල්පනා ශක්තිය මෙහෙවන්ට උපකාර කරන්නේ ක්‍රමවේදයේ පෙන්වා දෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මපරයායනු පිහිට ලබාගත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නෝ. ඒ තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මුග්ගල්ලානාදී ශ්‍රාවකයෝ. උන්වහන්සේලත් මොකද කරේ? ලෝකසත්වයාට පෙන්වා දෙනවා මේ ක්‍රමයට ලෝකෙ දිහා බලන්ට. මේ ක්‍රමයට බැලිය යුතුයි. අන්නේ ක්‍රමවේදයේ ඔස්සේ තමයි පින්නතුණි මේ ධර්මමාර්ගයේ හොයාගන්න තියෙන්නේ.
දැන් ඔබටත් තියෙන්නේ කුමක්ද? දල්ලින් පටන් ගන්න ඕනි. කොහින්ද පටන් ගන්න ඕනි? දල්ලින්. දැන් මේ ගස් වැල් පැටලිලා පැටලිලා ඒවයි අතු බෙදිලා 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 මොකද වෙලා තියෙන්නේ? හොයා ගන්න බැ අගක් මූලක්. පැටලිච්ච දෙයක් තියෙන්නේ. එහෙනම් මේකේ හිමින් සැරේ තමයි කෙලවරක ඉඳන් අගට යන්න තියෙන්නේ. ඉතින් සමහර අය ඉන්නවා කෙලවරකින් පටන් ගන්නවා. මුල කෙසේ වෙතත් වෙන පැත්තකට ගිහිල්ලා. එහෙමයි නැද්ද? ඉන්නෝ. ඒ නිසාම අපි යම් දෙයක් නිවැරදිව ඉගෙන ගත යුතුයි. සමහර දේවල් තියෙනවා පින්වතුනි අපිටත් දුකක් උපදින දේවල් සංවේගයක් ඇති වෙන දේවල් අහන්ට ලැබෙනවා. අපි මේවා පිරිසිදු කරගෙන යන්න ඕනි. මං අහගෙන එක හාමුදුරු කෙනෙක් බන්ට කියනවා කවුරු හරි කියන්න පුළුවන් පොතේ හැටියට මෙහෙම. මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදි විදිහට මේක තෝරන්න පුළුවන්. ඒ පොතේ තියෙන විදිහ කෙනෙක් ඕක අහගෙන ඉඳලා නුවණ නැති අය කල්පනා කරන්න පුළුවන්ලු. මොකක්ද? හරි ලස්සන බණක් කිව්වය. වැරදිය කියනවා ඒවා. එයා කියනවා එහෙම නෙවෙයි. පොතේ තියෙන විදිහ නෙමෙයි අවබෝධයේදී වෙන විදිහක් කියලා. එහෙනම් ඒ විදිහ ඒ තමන් දකින විදිහ පොතේ ලියන්න. එතකොට ප්‍රතික්ෂේප කරන්න වෙන දෙයක් තියෙනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ කියපුදි. ඒකින් අදහස් කරන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේට වැරදිලා තමන්ට හරි ගිහිල්ලා. එතකොට තමන් බලන්න සාස්තුන් වහන්සේගේ අවබෝධයට නේද අභියෝග කරන්නේ? දුවිල්ලක් වෙච්ච අපි. එහෙනම් අතනින් අපි තේරුම් ගත යුතුයි කුමක්ද? වැරදිලා තියෙන කාටද? ඔහුට වැරදිලා. ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි පිළිගන්නේ. මෙතෙන් ටින්ට අපිට මේ යුගයේ තියෙන අභියෝගයක් වින්නතුනි. තවත් එක්තරා මහත්තෙක් සබම් මහත්තෙක් කියනවා හතරක් නැහැලු චතුරාර්ය සත්‍යෙ එකයිලු තියෙන්නේ. නමුත් ශාස්ත්‍රොන් වහන්සේ දේශනා කරන දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය වශයෙන් කරුණු හතරක් පෙන්නනු. කරුණු සහිතව එක එහෙම නිවි කියලා කියන්ට විදිහක් නැහැ කියලා. එහෙනම් මේ හැම දෙයකටම හොඳ පිළිතුරක් අද මෙතන තියෙනවා. එහෙනම් තේරුම් ගන්නට ඕනේ මේ මතවාද දෘෂ්ටි ගොඩාක් අපි අතරට එනවා. ධර්මය අහපු කෙනෙක් බේරේවි, අහපු නැති කෙනෙක් පැටලේවි. ඔව්ද නැද්ද? ඔව්. ඒ වගේ අය සෝතාපන්නයි කිව්වහම රටේ ඉන්න ඔක්කොම ගිහිල්ලත් තියෙනවා ඒ තැන්වලට. එහෙම උනේ ඇයි මේ මිනිස්යන්ට? බුද්ධ දේශනා අහලා නැති නිසායි. දැන් අපි අද ඉගෙන ගන්නේ සම්මා දිට්ඨි සූත්‍රයේ. අපි ඉගෙන ගත්තා කුසල් අකුසල්, ඊට පස්සේ සතර ආහාර ඉගෙන ගත්තා. දැන් අද ඉගෙන ගන්න තියෙන්නේ මොකක්ද? මෙතනදී කියා දෙන්නේ චතුරාර්ය සත්‍යයි. මේ හතර ඔස්සේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම, ධර්මිය තුල පිහිටීම, සතර අපායන් අත්මිදීමක් ගැන විස්තර කරනවා. ඊට පස්සේ යන්නේ පටිච්චසම්පාදේ කොටස් ටික තමයි. ඊට පස්සේ දිගට දිගට එක කොටස එක කොටස එක කොටස ගාන යන්නේ. දැන් බලන්න මේකේ මේ අපිට මේ දේශනාවෙන් පේනවා මේක කොටස් කොටස් වශයෙන් පෙන්වලා තියෙනවා. එතකොට මේ කොතනින් අරගෙන බැලුවත් මොකද්ද පේන්න ඕනේ? හේතුඵල දහම පේන්න ඕනේ. දැන් අද සාමාන්‍ය මේ චතුරාර්ය සත්‍ය ගැන අපි කතා කරද්දි පොදුවේ ඔබ ගොඩක් මේවා ගැන ඉගෙනගෙන තියෙනවා. සමහර තැන් ඒ නිසාම දීර්ඝ වශයෙන් අපි ඒ සම්බන්ධව විස්තර කිරීම කරන්නේ. මොකද ඉදිරියේදී පටිච්චසම්පාදේ කොටස් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒ වයිදි මොකද වෙන්නේ? ඒ තැන්වලදී සමහර කොටස් දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු තැන් එනවා. අපි ඒ තැන්වලට යමක් ඉතුරු කරලා අපි මොකද කරන්නේ? අපි ක්‍රමානුකූලව වෙහෙසක් ගමු මේ කරුණු ටික තේරුම් ගන්නට. දැන්
සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගෙන්නේ අර ස්වාමින් වහන්සේලා මුලදී අහනවා. ඒ තමයි මේ සාරිපුත්තයන් වහන්සේ විමසල හිටියනේ භික්ෂුන්ගෙන් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියනවා, කොච්චරකින්ද සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ අහනෝනේ ඒ කියන්නේ තමන්ගේ කුසල මාර්ගය තුල මනාකොට සිත පිහිටියා කියන්නේ කොච්චරකින්ද, නොසෙල්වෙන ප්‍රසාදයටපත් උනා කියලා කියන්නේ කොච්චරකින්ද, මේ ධර්මයට පැමුණා කියන්නේ කොච්චරකින්ද කියලා සාරිපුත්තයන් වහන්සේ පටන් ගන්න එතනින්. එතකොට තමයි මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ අපි දුර ඉඳන් ඉන්න අපිට ওই ටික කියා දෙනවා. පස්සේ එතන ඉඳන් තමයි මේ ක්‍රම 16 පිළිබඳව විස්තර කිරීම එන්නේ. එතකොට එකක් හොයපු කෙනෙක්ට මොකද උනේ? ධර්ම අවබෝධය කරා යන ක්‍රම 16ක්ම ඉගෙනගෙන තියෙනවා. දැන් එක පරයායෙන් පරයායෙ මෙහෙම කියා දෙනවා. කියා දුන්නට පස්සේ ඔන්න තව එකක් පටන් ගත්තා. සාරිපුත්තයන් වහන්සේ කියා හිටිනවා, අර දැන් මුල් කොටස් ටික දැන් අපි කොටස් දෙකක් ඉගෙන ගත්තානේ. ඒ ගැන කියා දුන්නාම ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා සාදු සාදු කියලා අනුමෝදන් වෙලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා මේ ඒ මොකද්ද තවත් ක්‍රමයක් තියෙනවද? දැන් ක්‍රම දෙකක් අපි ඉගෙනගෙන තියෙනවනේ පහුගිය කාලේ. දැන් ওই ක්‍රමය අර තවත් ක්‍රමයක් තියෙනවද නුවණින් විමසන්ට? මේ ධර්ම අවබෝධය කියන්නේ සෝතාපන්න ඵලයේ සකදාගාමි අනාගාමි ආදී ඵලයන් සාක්ෂාත් කරන්ට සිතන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවද? එතකොට මේ කාරණේ අහද්දී ඔව් තියෙනවා. තවත් තියෙනවා. එහෙනම් අහගන්ට කියලා සාරිපුත්තයන් වහන්සේ මේ ක්‍රමයේ ගැන කියා දෙනවා. ඒ තමයි සුයතෝකෝ ආවුසු අරිය සාවකෝ දුක්ඛංච පජානාති. දැන් මෙතනදි කියා දෙනව මොකක්ද? ඒ ආර්ය ශ්‍රාවකයා දුක්ඛංච පජානාති. ඒ කියන්නේ දුක ගැනත් දැනගන්නවා. දුක්ඛ සමුදයංච පජානාති. දැන් දුකත් දැනගත්තා. දුක්ඛ සමුදයංච. සමුදය කියලා කියන්නේ හට ගැනීම. යම් දුකක් වේද ඒ දුක හටගන්න හේතුවකුත් තියෙන්න ඕනේ. ඒ ශ්‍රාවකයා දුකක් දැනගන්නවා, දුකේ හට ගැනීමක් දැනගන්නවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධංච පජානාති. දුක නිරුද්ධ වීමක් දැනගන්න ඕනි. ඊට පස්සේ කියනවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච පජානාති. ඒ කියන්නේ ඒ නැති වෙන ක්‍රමේ මාර්ගය දැනගන්න ඕනි. දැන් කීයක් කියවුණාද? සාරිපුත්තයන් වහන්සේට නම් චතුරාර්ය සත්‍ය ගැන කතා කරද්දී හතරක්ම තියෙනවා නේද? එතකොට එත්තාවතාපිකෝ ආවුසු අරිය ශාවකෝ සම්මා දිට්ඨි හොත්. දැන් මේ හතර මනාකොට අවබෝධ කළොත් දැන් අපිටත් පැහැදිලි. අපිත් ඉගෙනගෙන තියෙනවනේ. අපිත් ඉගෙනගෙන තියෙනවා සාමාන්‍ය මේ චතුරාර්ය සත්‍ය ගැන පොදුවේ බෞද්ධ බොහෝ අය ඉගෙනගෙන තියෙනවා. හැබැයි මෙතනදි කියනවා මෙහෙම, මේ හතර ගැන යම් කෙනෙක් හොඳට හිම දැනගත්තොත් ඒ ආර්ය ශ්‍රාවක සම්මා දිට්ඨිය හොයි. සම්මා දිට්ඨියෙන් යුක්තයි. සම්මා දිට්ඨිය යුක්තයි කියන්නේ සෝතාපන්න භවෙන් යුක්තයි කියනවා. අපි දැනගත්ත උනාට අපි හිම උනාද නේද? ආ උජුගතස් දිට්ටි. ඒ දෘෂ්ටි මොකද වෙන්නේ? ඍජු භවී පිහිටිය. මෙයමයි සත්‍යය. මේ ඔස්සේමයි ආයුත්තේ කියලා යාගේ මොකද වුනේ? මේ සිත මනාවකට පිහිටලා තියෙනවා. ධම්මේ අවෙච්ච පසාදේන සමන්නාගතු. මොකද වෙන්නේ? මේ ධර්මයේ ගැන නොසෙල්වෙන සද්ධාවට. ඒ කියන්නේ මෙතනදි කියන්නේ අර ගොඩක් තැන්වල ඔබ දැකලා ඇති බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ ධර්ම අවබෝධයට සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනා ගැන විස්තර කරද්දි කියනවා ඒ යාගේ මානසික ස්වභාවයක් ගැන කියන්නේ. මේ ජීවිතයේ ඇත්ත දැකපු කෙනෙක්ගේ මානසික ස්වභාවයක් මොකක්ද? දෙවියෙක්ට, මාරයෙක්ට, බ්‍රහ්මයට, ශ්‍රමණයෙක්ට හෝ කිසි පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගය ගැන තියෙන ශ්‍රද්ධාව වෙනස් කරන්නට බෑ කියලා කියනවා. ඒතකොට මේ මානසික ස්වභාවය බලවත් පිහිටලා තියෙනවා. ඒක නිකන් ඉපදෙනව නෙමෙයි. මල් පූජා කරලා, පහන් පූජා කරලා, ලොකු වන්දනාවක් කරලා ඒක හදාගන්න බෑ පින්නතුනි. එහෙම වෙන්නේ
එනේ ඒක උපකාරක ධර්මයක් ඒ පින අපිට මේ කරා යන්න. නමුත් මේ කියන ස්වභාවය උපදින්නේ දෙවියෙක්ට මාරයට බ්‍රහ්මයට හෝ ලෝක කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ආකාරයට සාස්තුන් වහන්සේව හඳුන ගැනීම, ධර්මය හඳුන ගැනීම, සංඝය හඳුන ගැනීම මුල් ඇදලා මුදුම් මුල් සහිතයි හදවතේ අභ්‍යන්තරයට කිඳා බහැපු ශ්‍රද්ධාවක් පිහිටලා තියෙනවා. ලෝකයේ කිසිදු බලවතෙකුට හෝ කිසිදු පුද්ගලයෙකුට වෙනස් කරන්න බැරි විදිහට ඒ ජීවිත දැක්ම සකස් වෙලා තියෙනවා. එතකොට මේ නොසෙල්වෙන ශ්‍රද්ධාවට ඔහු පැමිණෙනවා කියනවා. ආගතෝ ඉමං සද්ධම්මන්ති, ඔහු මේ ධර්මයට පැමිණුණා කියනවා. එතකොට බලන්න මේ කුමක්ද දැන් මෙතනදි කියන්නේ? මේ ආර්ය සත්‍ය හතර ගැන කියා දෙන්නේ කවුද කියා දෙන්නේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ කියන්නේ. එතකොට සමහරට එතන භික්ෂුන් වහන්සේලා 500ක් 1000ක් හිටියද 250ක් හිටියද 100ක් හිටියද කියන්න දන්නේ නැහැ. හැබැයි සංඝ පිරිසක් ඉඳලා තියෙනවා. මම හිතනවා මේ දේශනාව අවසානයේ මේ මජ්ක්‍ධිම නිකායේ ප්‍රථම භාගයේ තියෙන කොටසක් දේශනාවක් මේ සම්මාදිට්ඨි සූත්‍රේ මේ ක්‍රම 16 ඉගෙනගෙන ඒ භික්ෂුන් වහන්සේලා හුදකලා භවයේ පිහිටලා මේ ඔස්සේම චින්තන ධාරාව හසුරුවමින් නීවරණ දුරු කරලා උතුම් මරහත්වේ සාක්ෂාත් කරන්ට ඇති. මේ වෙද්දී එතන හිටපු ස්වාමීන් වහන්සේලා ගොඩක් පිරිනුවම් පාලා. බලන්න මේ ක්‍රමවේදිනේ ලෝකෙට නැත්ති. මේ ක්‍රමවේදී තමයි ලෝකෙට නැත්ති. දැන් එතකොට මේ හතර ගැන කියා දීලා සාරිපුත්තයන් වහන්සේ අර ටික කිව්වා සම්මා දිට්ඨියට ආවයි සෝතාපන්න ඵලයටපත් වුණා. මේ විස්තර කියනවා. දැන් එහෙමනම් අපිට පැහැදිලි පින්නතුනි ක්‍රමී තියෙනවා මොකක්ද? ප්‍රයෝජනීය ගන්න විදිය අපි දැනගන්න ඕනි. පොලේ තියෙනවා සම්බෝලේ හදාගන්න විදිය දැනගෙන හිටියේ නැත්තම් මොකද වෙන්නේ? නේද? ලෙලි ගහලා පොලේ බිඳලා පොල් ගාලා නේ අර මිරිස් සරවා මේකට මේවා කරලා හදලා කරලා සම්බෝලේ හදාගන්න දන්නේ නැත්තම් නේද? බත තියෙනවා, හාල තියෙනවා, බත තඹ ගන්න දන්නේ නැත්තම් බඩගින්න තියෙනවා. නමුත් මොකද වෙන්නේ? අමු හාල් කන්න තමයි වෙන්නේ. නේද? ඒ වගේ අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් ක්‍රමී තිබුණාම ඒ ක්‍රමී ඔස්සේ හිතන ක්‍රමී හදාගන්න. ඒ නිසා මම කල්පනා කළා මේකෙදි මේ කාරණේදී අපි සිතන ආකාරය පිළිබඳව ටිකක් නිවැරදි කරලා දෙන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් කවුරුත් දන්නෝනේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියදී සාමාන්‍යයෙන් දුක ගැන ඉගෙනගෙන තියෙන. දුකේ හට ගැනීම තණ්හාව. ඒක නැති කරන්න ඕනේ. ඒකට මාර්ගය. මේවා කියනවා. නමුත් මේවා අපි පොඩ්ඩක් නිවැරදිව තේරුම් ගන්න ඕනේ. කොහොමද තේරුම් ගන්න ඕනේ? නිවැරදිව. එහෙමනම් පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන බලන ක්‍රමයක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන බලන. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන්නේ වෙන එකක් නෙමෙයි. මේක කාගාවද තියෙන්නේ? තමන් තුල තියෙන එකක්. තමන්ගේ ජීවිත පැවැත්මක් මේ. මෙන්න මේ දිහා පැටලිල්ලක් නැතුව බලන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමයට බැලුවොත් විතරයි මේක නිවරදි වෙන්නේ. එකක්. මේ චතුරාර්ය සත්‍ය මේ ජීවිතයේ දිහා මේ අසකන සහිත ලෝකෙ ගැන කවුරු හරි කළා එහෙම නැත්නම් මැව්වා කියලා බැලුවොත් එයා ධර්ම අවබෝධ කරන්නේ නැහැ. තව ක්‍රමයක් තියෙනවා. ඒ මොකක්ද? තමා විසින් කරපු දෙයක් කියලා බැලුවොත් එතකොටත් එයා සෝතාපන්න ධර්ම අවබෝධයකට ඉන්නේ නැහැ. මේ මත දෙකම බැහැර කරලා බුදුරජාණන් වහන්සේ කියා දෙන ක්‍රමයට බලන්න ඕනේ. එහෙනම් මුලින්ම තියෙන්න ඕනේ මොකක්ද? ස්වාධීන බවක්. මොකක්ද තියෙන්න ඕනේ? ස්වාධීන බවක් තියෙන්න ඕනේ. ඒ ස්වාධීන මනසකින් නිදහස් මනසකින් තමයි අර දල්ලේ ඉඳන් වැලේ මුල හොයන් යන්න තියෙන්නේ. පැටලිච්ච තැන් හොයාගෙන හොයාගෙන මුලට යන්න තියෙන්නේ. ඔබට මම චූටි දෙයක් කියා දෙන්නම්.
මෙහෙම හිතන්න. ඇයි මෙහෙම බලන්න එපා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ? අපි මේවත් පොඩ්ඩක් දැනගෙන නිවැරදි කරන් ගියොත් හොඳයි නේද? ඔව්. ඔන්න බලන්න සමහර තැන්වල තියෙන දේවල් පින්වතුනි ඔබට එතකොට ඒව තේරෙවි. දැන් කවුරුත් කියන්නේ මෙහෙම වතුර බාල්දියක් ළිඳෙන් අරගෙන එක්ක ටැප් එකකින් හරි වතුර බාල්දියක් අරගෙන ඔළුවට හලාගෙන නාගෙන තියෙන අය අත උස්සන්න බලන්න. නාල නැති ඇත් ඉන්නවද? ඈ නාල තියෙනවනේ. මොකද්ද මම කිව්වේ? වතුර බාල්දියක් අරගෙන ඔළුවට හලාගෙන නාගෙන නාපුවා ඉන්නව නේද? ඉන්නව නේද? හරි. ටීවී එකේ හරි දැකලා ඇතිනේ නේද? හා. එතකොට අර ෂවර් එකකින් නාල හරි ඇතිනේ නේ. අනාල තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඉස්සර පින්නතුනි ওই ගාමී ගොඩීද්දි ඇලගාව කුඹුකේ ළිඳ ගාව නේද? ඔව්ද නේද? ඊට පස්සේ ගෙයි පහල ළිඳ තියෙනවා. ඔතනනේ නාන්නේ. නේද? අපි වතුර බාල්දි මෙහෙම ඇදලා ළිඳි ඔහම ඔළුවට හලා ගන්න. එතකොට අපි උදේත් නානවා, සමහරට දවලුත් නානවා, රෑත් නාන වෙලාවල් තියෙනවා. එතකොට අපි දවල් නාද්දී ඉර එළිය වැටෙනවනේ. ඉර එළිය වැටෙද්දී අර වතුරට අපි මෙහෙම බාල්දි ඔළුවට හලාගද්දී ඉර එළිය වැටෙනව මොකටද? වතුරට. එතකොට ඕගොල්ලෝ දැකලා තියෙනවද මේ වතුර ඔළුවට හලාගද්දී ඉර එළිය ඒ වතුරට වැටෙද්දී පාට පාට හැදෙනවා? දැකලා තියෙනව නේද? කාටත් තේරුම් ගන්න මේ කියන්නේ. ඒ මොකක්ද ඒ හැදුනේ? දී දුන්න වගේ නේ. ආනේ. එහෙනම් වතුර හරහා ආලෝකي ගමන් කරද්දි මොකක්ද උනේ? දී දුන්න හැදුනා. අහසේ දී දුන්න පායල තියෙනව දැකලා තියෙනව නේද? එතකොට මේ අහසේ දී දුන්න පායද්දී මේ දී දුන්නක් හැදෙන්නේ කොහොමද? ජල වාෂ්ප අතරින් අර හිරු කිරණ ගමන් කරද්දි මොකද වෙන්නේ? එතන දී දුන්න හැදුනා. තවත් තියෙනවා මේ කුඩා දූවිලි අංශු හිම තියෙනවනේ. ඒතර වෙන ග්‍රහලෝකවල ඉන්න පුළුවන් දූවිලි අංශු අතරින් පවා මේ හිරුවෙලී ගමන් කරද්දිත් හැදෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා දී දුන්නා. තවත් ක්‍රමයක් තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද ওই පොඩි ළමයි අර මේ පිරමීඩ් හැඩේ වීදුරු තියෙන්නේ. අර ක්‍රිස්ටල් එකක් මෙහෙම වීදුරු ගුලිය මෙහෙම පිරමීඩ් එක වගේ තියෙන්නේ. ඕකට පොඩි ළමයි කරනවා ටෝච් එක අල්ලනවා යටින්. එතකොට මොකද වෙන්නේ? ඒ ආලෝකයේ ඒ වීදුරු හරහා ගමන් කරද්දි මොකද වෙන්නේ? ඒක ඇතුළෙත් පාට පාට හිටිනවා. ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් අපි දැන් දැනගත් අද බුදු සුවඳින් මොකද්ද? දී දුන්නක් හැදෙන විදිය. මට වඩා හොඳට ඔය විෂය ගැන කරපු අය ඊට වඩා හොඳට ඔය ගැන දන්නවා. ඔන්න දී දුන්නක් හැදෙන විදිය. දැන් අපි මේ දේ දුන්නේ හැදෙන විදිය නිවරදිව ওই ක්‍රමයට දැනගත්තොත් හරියද? දේ දුන්න ගැන පරණ කතාවක් තියෙනවා, අලුත් කතාවක් තියෙනවා. දැන් ওই මං කියා දීපු ක්‍රමයට දේ දුන්නේ හැදෙනවා කියන අය බලන්න ටික අත උස්සන්න බලන්න. හරි වැඩි. මං කිව්ව වැරදිද? ඈ ඈ ඒ විදිහටනේ හැදෙන්නේ නේ. මමත් අපහ බය හිතෙන එහෙම කිව්වා. ඕගොල්ලෝ සද්ද නැතු හිටියා. මට වඩා ඔයාලා දැනගන්න ඉපේ. ඒ වගේනේ. ඔව්ද නේද? ඔව්. දේ දුන්න ගැන පරණ කතාව කොහොමද? දැන් බාන්න ලෝකේ තියෙන දෙයක් පැටලෙන විදි බලන්න. ඒ මෙහෙමයි. ඔන්න මේ ලෝකේ දෙවියෝ මැව්වලු. මැව්වට පස්සේ කාලයක් මිනිස්සු බෝ වුණාට පස්සේ මිනිස්සු මොකද උනේ? නපුරු දරුණු වුණාලු. එක පවුලක් හිටියේ ඒගොල්ලෝ හොඳයිලු. ඒගොල්ලෝ නෝවා කියලා පවුලක්. දෙවියෝ කල්පනා කරනවා අර පාපී මිනිස්සු ඔක්කොම මරන්න ඕනේ. ක්‍රමේ මොකක්ද? ගම් වතුර ගලලා මේ ඔක්කොම මරවන්න තමයි තීරණය කරන්නේ. නෝවට කියනවා නැවක් හදන්න මීටර් 133ක් දිග. ලෝකේ ඉන්න සියලුම සත්තු ජෝඩු ජෝඩු දාන්න ඕන එකට අහස පියාඹන පක්ෂීන් ජෝඩු 7ක් දාන්න ඕන එක වර්ගෙකින්. කෑම බීමක් දාන්න අය පොළොංගු මාපිල්ලු ගෝනුසු ඔක්කොම දාගන්න එපා පින්නතුන්. පත්තෑය කූඹි ඔක්කොම ටික නේ. ඔය ටික දාගත්තාම කොහොමද ඉන්නේ? නෝවගේ පවුලේ ඇතුළු පිරිසත් නැවට යන්න කියනවා.
දැන් ඔන්න නැව හදාගත්ත ඊට පස්සේ ඔන්න පොළවේ උල්පත් බින්දලු අහසේ කවුළු විවෘත කරලු වතුර බිමට වැටින්ට දැන් මෙහිම මහා වරුසාව ඇති වෙලා ඇති වෙලා ඇති වෙලා කඳු ගැටත් ඔක්කොම ඉක්මවගෙන ගිහිල්ලා වතුර කඳු වලටත් උඩා උණින් ඔන්න වතුර ඇවිල්ලා මහා පෘථුවියම යට වෙනු යට වුණාට පස්සේ මොකද වෙන්නේ මිනිස්සු යනි සත්තු ඔක්කොම මැරුණා පස්සුන්න දවස් ගානක් ගත වෙලා අර වතුර හිඳිලා ඔන්න පොළොව මට්ටමට ආවහම අර ඔක්කොම එළියට ආවා දැන් ඔන්න අහපව අලුත් පරපුර මෙතන ඉඳන් පටන් ගන්නවා දැන් දෙවියන්ට හරි දුකයි ඇයි මේ කරපු වැඩේ ගැන කරන්න කලින් කල්පනා කරන්න ඉපේ නේද හරි දුකක් ආවලු ඇයි මේ මිනිස්සු මෙහෙම මරණයටපත් කිරීම ගැන ආය ගම් වතුරෙන් යට කළ කිසිදු මිනිස්සෙක් මම මරන්නේ නැහැ කියලා දෙවියොත් මිනිස්සුත් අතර ගිවිසුමක් ගහනවා ඒ ගිවිසුම තමයි දේ දුන්නේ එදා තමයි දේ දුන්න මවන්නේ ඒතර දෙවියන්ටත් දේ දුන්න පේනවා මිනිස්සුන්ටත් පේනවා ඒතර මොකක්ද එකෙන් කියන්නේ ආය ගම් වතුරෙන් නෑ යට කරන්නේ නෑ දැන් හරි ප්‍රශ්නයක් වෙනවා ඊට කලින් නෝවා වතුර බාල්දියක් අරගෙන ඔලුවට දාගද්දි නාද්දි ඉරේලිය එකට වැටිලා ඉවර වෙලා දේ දුන්නේ හැදුන්නේ නැද්ද එතන හැදින්ට උනේ දැන් බලන්න ඔබ කල්පනා කරලා මේ මතේ උගත් වෛද්‍යවරු ඒ ආගමේ ඉන්න නෝගත් ඉස්කෝලේ විද්‍යාපන්ති පාඩම් උගන්නන විද්‍යා ගුරුවරු අනික් හැම කෙනෙක්මත් ওই මතේ පිළිගන්නේ නැද්ද උගත් නූගත් නැ මොහේට උගත් නූගත්කමක් නැ රාගයට උගත් නූගත්කමක් නැ ද්වේෂයට දැන් කල්පනා කරලා බලන්න ඔබ අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක් කළා කියලා බලන්න එපා බැලුවොත් දේ දුන්න හද හැදෙන විදියවත් හොයාගන්න බෑ පැටලෙනවද නැද්ද අන්න අනුන් විසින් මේ දේ කළා කියන දෘෂ්ටි ඔබ බැහැර කළ යුතුයි බාන්න බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ පෙන්වන ලස්සන තමා විසින් කළා කියන දෘෂ්ටියට පැමිණෙන්නත් එපා එතකොටත් මේකේ යථාර්ථය හොයාගන්න බෑ මේ මත දෙක මත් අතරින්ට අත්හැරලා පින්නොතිනි පෙරහැරක් යද්දි පෙරහැර හොඳට පේන්නේ අහක ඉඳන් බලන් ඉන්න අයටයි නේද ඔබත් පෙරහැරේ නටන කසකාරයෙක් වුණා නම් දවුල් බෙර ගහන කෙනෙක් වුණා නම් පෙරහැර යන අලිය වුණා නම් පෙරහැරිය හොඳට බලා ගන්න පුළුවන්කමක් නැහැ ඔය දෘෂ්ටි මතවල ඉන්නවා කියන්නේ පෙරහැරේ යනවා කියන එක. එතකොට පේන්නේ. පෙරහැර දිහා බලන්ට ඕනි කොහොමද? පිට ඉඳන්. එතකොට පෙරහැරක් බලන්න සල්ලි දීලා ටිකටුත් ගන්නවා සමහර කොටස් වලින් ඉඳන් බලන්න. එහෙම නැද්ද සමහර විට? තියෙනවා. පෙරහැර ගිහිල්ලා ඔක්කොම උනාට පස්සේ ඔබ අහපව් දවසක එනොද ටිකට් අරගෙන පෙරහැර බලන්න. ආවොත් මොනවද බලන්න තියෙන්නේ? අලි බෙටි. shopping bag polythene ජරා ජීන වෙච්ච දෙයක් ජීවිතයේ දිහත් පින්නතුනි බාහිර ඉඳන් මේ බුදුරජාණන් වහන්සේ කියන දේ දිහට හොඳට නුවණින් බැලුවොත් මේකෙත් තියෙන අලිබෙටි තමයි පෙරහැර ගියාට පස්සේ දකින්න දෙයක් නෑ වගේ මේ ජීවිතයේ පින්නතුනි රාගේ අත්හැරලා ද්වේෂි මොහ අත්හැරලා ජීවිතයේ දිහා බලන්න කෙස්ලොම් ටිකක් තියෙනවා නියපොතු කුඩා බඩවැල් මහ බඩවැල් ටිකක් තියෙනවා. පිරිච්ච කක්ක තියෙනවා බඩවැලි. නේද? ඊට පස්සේ තෘෂ්ණාව තියෙනවා. ඔච්චරයි. පෙරහැර ගියාට පස්සේ ඇවිල්ලා බැලුවම අලි බෙටි තිබුණා වගේ මේකෙත් ඇති දෙයක් නෑ පින්නතු. දැන් පේනවා නේද පාට කණ්ණාඩි වලින් ජීවිතය බැලුවාම ඕක තමයි වෙන්නේ. හොඳයි. දැන් එහෙමනම් මේ දෘෂ්ටි දෙකක් බැහැර කරන්න ඕනේ මොකක්ද? කවුරු හරි කළා මේ දේ තමන් කළා. මේ දෙකම අත්හැරලා. ඔන්න බලන්න මේ ජීවිතය දිහා බලන ලස්සන හදලා දෙන විදිහ. මේ ක්‍රමයටයි බැලිය යුත්තේ.
හතමං පනාවුසු දුක්ඛං දැන් පොඩ්ඩක් විස්තර කරනවා සාරිපුත්තයන් වහන්සේ මොකක්ද මේ දුක කියලා අර මුලින්ම කියන කතන්දරේ කතමෝ දුක්ඛ සමුදය දුකේ හට ගැනීම කියන්නේ මොකද්ද කතමෝ දුක්ඛ නිරෝධෝ දුකේ නැතිවීම කියන්නේ මොකද්ද කතමා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති ඒ දුක නැති වෙන මාර්ගය මොකද්ද මේ හතරනි කියා දෙන්න දැන් මුලින්ම විස්තර කරනවා දුක කියන එක දුක කියන එක ඒ තමයි ජාතිපි දුක්ඛ ඉපදීම දුකක් ජරාපි දුක්ඛ ඒ කියන්නේ දිරාපත් වීම වයසට යෑම දුකක් ව්‍යාධිපි දුක්ඛ ලෙඩවීම දුකක් අර ඉපදිච්චදී ලෙඩ වෙනවනේ ඒක දුකක් කියනවා මරණම්පි දුක්ඛං ඒ ඉපදිච්චදී මරණින් අවසන් වීමත් දුකක් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛ ඒ කියන්නේ ශෝක හඬා වැළපීම් ඊට පස්සේ දුක් දුම්නස් අපිට උපදිනවනේ ඒකත් සත්වයාට දුකක් ඉපදිච්ච කෙනාට යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං යමක් කැමැතිද ඒ නොලැබී යාමත් දුකක් ඒ කියන්නේ මා වයසට යන්න එපා ලෙඩ වෙන්න එපා මැරෙන්න එපා මාගේ ස්වාමියා මෙසේ වේවා මාගේ බිරිඳ මෙසේ වේවා දරුවෝ මෙසේ වේවා එහෙන් බලාපොරොත්තු වෙනව නේද ඒක වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් කියනවා ඒතර ඒකත් ප්‍රශ්නයක් කියනවා සංකිටේන පංච පාදානක්ඛන්දා දුක්ඛ හකුලවා කිව්වොත් මේ ස්කන්ධයන් පහ මොකද්ද රූප වේදනා සංඥා චේතනා විඥාන මේ පහනේ තියෙන මේක දුකක් කියනවා. ඉදං වචතා උස දුක්ඛම් මේක තමයි දුක. ඒතර අපිට පේනවා මේ මෙතනදී මේ දුක කියලා පෙන්වා දීපු මේ කොටසේදී මූලික වශයෙන් සියලු සත්වයා තුළ පවතින මූලික ප්‍රශ්නේ හඳුන්වා දුන්නේ. අපිට මේ ටික වෙද්දී බෝධි පූජා වුණා වෙන්නේ. දේවාලිය වුණා වෙන්නේ. ඉටිපන්දම් පත්තු කරලා යාඥා කරන්න වෙන්නේ මොනවා වෙද්දිද? ওই ටික ඉද්දිද නැද්ද? දැන් බාන්න බුදුරජාණන් වහන්සේ මූලික ටික කිව්වා. මේ සාරිපුත්යන් වහන්සේ මේ දුක ගැන කියා දෙනවා. ඊට පස්සේ කියා දෙනවා කතමාචාවස දුක්ඛ සමුදය. දුකේ හට ගැනීම කියන්නේ මොකද්ද? අන්න එතනදි කියනවා මොකද්ද? දැන් යම් දෙයක් තියනවාද ඒකට හේතුවත් කිව්වා. ඊට පස්සේ යම් සත්වයේ දුකක් ඇති වෙනවාද මේ දේවල් මුල් කරගෙන ඒකටත් හේතුවක් පේනවා. ඒකට හේතුව මේකයි කියලා තමයි ඊට පස්සේ පෙන්වන්නේ. අන්නේ දේ තමයි මොකක්ද අර තණ්හාව වශයෙන් පෙන්වා දෙන්නේ. දැන් අපි මේක පොඩ්ඩක් නිවරදිව තේරුම් ගමු. නිවරදිව තේරුම් ගමු. සබම් මහත්තයා කිව්වේ එකයි නෙනි. හතරක් නෑ යාට. අපිට නම් බුදුරජාණන් වහන්සේ කියාද කියා දීලා තියෙන්නේ. හතරක් කියා දුන්නු. හොඳට අහගන්න. මම මේ ප්‍රශ්නේ ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ කියා දෙන්නේ. ප්‍රවේශමට තීරුම් ගන්න ඊට පස්සේ මේ ඔස්සේ භාවනාව හදා ගන්න විදිය කියන්නම් මේක තමයි වැදගත් මුලින්ම අපි මේක නිවැරදි කරගන්න ඉපැ දැන් මේ ඔස්සේ පංච නීවරණ දුරු කරලා කෙනෙකුට පළවෙනි දෙවෙනි ආදි සමාධි උපදවගෙන සම්පූර්ණ මේ කොටස මුල් කරගෙන යාට යන්න පුළුවන් ඉහළටම සම්පූර්ණ යනු දැන් ඔබට පැහැදිලි සාක්ෂියක් දම්සක් පැවතුණු සූත්‍රේ ඒකෙදි කියා දෙන්නේ මේ ටික සෝතාපන්න වෙලා තියෙනවා දෙවිය සෝතාපන්න වෙලා තියෙනවා ධර්ම අවබෝධය ලැබිලා තියෙනවා එතකොට එහෙමනම් අපිට පැහැදිලි මේ ඔස්සේ චිත්ත සමාධි උපදව ගන්නත් පුළුවන් එතකොට අපේ අය මේ වයින් ප්‍රයෝජනේ ගන්නේ හරියට මේ පොඩි අයට අනල කවන්නත් ඉපේ ඒ වගේ සමහර වෙලාවට පින්නොතුනි මේක කරුණු සහිතව පෙන්වා දුන්නේ නැත්නම් අපේ මනස්වලට නොයන ස්වභාවිකුත් අපිට තියෙනවා කියන එක පේනවා ඔබට මේක මේ පොඩි කතාවකින් කියා දෙන්න. එතකොට ඔබට මේක තේරෙවි. හොඳට අහගන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මේ එක මිනිසෙක්. මේ මිනිස්සයා බොහෝම අහිංසකයි. මෙයාට තිබුණා නගුලක්. මොකද්ද තිබුණේ? නගුලක් මෙයා ඉපදුනේ මේ අනුන්ගේ කුඹුරු හාල ජීවත් වෙන කුලයක ඒ කුලයක ඉපදුනේ මෙයාට තිබුණේ වැරහැලි බැනියමක් අර සරමක් වගේ මේ ඒ වගේ මේ වැරහැලි ටිකක් තිබුණා මේ මිනිස්සයා උදේට අර නගුල
කරේ තියාගෙන බුලත් විටක් හපහපා නේද? පොඩි අර ලිහිංසු වගේ මෙහෙම කරට දාගෙන ওই බුලත් විට හපහපා ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් කියලා ගහගෙන නේ නේද? ඇඟිලි දෙක කොහොමද කියලා ගහන්නේ එහෙම කරගෙන. ඉතින් එනෝ. එද්දි ඉතින් ඔය පාරේ තොටේ යන ලොකු මහත්තුරු නෝන්ලා දැක්කම පොඩ්ඩ අයිනට වෙලා ඔළුව නමලා මහත්තයෝ ගා. නෝනෝ කියනවා. ඉතින් හරි මෙහෙම අහිංසක මිනිස්සෙක්. ඉතින් ඔය ඒ ප්‍රදේශයේ තවත් ස්වාමින් වහන්සේ නමක් හිටියේ. උන්වහන්සේත් ওই පාර දිගේ ওই වෙල් මේ අර නියරවල් දිගේ ඉතින් උන්වහන්සේත් පිණ්ඩපාති වඩිනවා. වඩිද්දි මේ මිනිස්සයා මේ මගට හම්බුනොත් අර නගුල පැත්තකට කරලා ලීන්සු පොඩ්ඩක් උහුම් පහළට දාලා බිමේලලා දන ගහලා වැඳලා අපි හාමුදුරුවනි කියනවා. දැන් ඉතින් හැමදේම මේ මිනිස්සයා අර බුලත් කහට පිළිච්ච කටින් hina වෙලා ඔහොම කරනවා. ඉන් කාටුණත් පව් කියලා හිතෙනවනේ නේද? මහත්යෝ නෝනු කියලා කතා කරද්දී නේ අපි හාමුදුරුවනි කියලා කතා කරනවා. ඉතින් අර හාමුදුරුවන්ටත් හරි අනුකම්පයි. කවුරු ගැනද? මේ කෙනා ගැන. එක දවසක් මේ හාමුදුරුව අහනවා මේ මිනිස්සයාගෙන් දුක් විඳිනවා නේද ඇහුවා. අපේ ඌ හාමුදුරුවනි කරගත්ත කර්ම ඉවර කරන්නත් තිබේ කිව්වා. එහෙම කිව්වා. ඇහුවා කැමති නැtei මහණ වෙන්න කියලා ඇහුවා. කැමති නැද්ද ඇහුවා. ඒතර කිව්වා අපි වගේ අවාසනාවන්ත කර්මකාරයන්ට ওই වගේ ජීවිතයක් ලබන්න පුළුවන් ද අපි හාමුදුරුවනි කිව්වා. එතකොට අරිස්වාන්නාසි කියන මොකේ බැරි කිව්වා. පුළුවන් කිව්වා. එහෙමද කිව්වා. ඔව් කිව්වා. එහෙනම් යන් දැන් කිව්වා. අම්මා තාත්තා ඉන්න කැක්කෑ මාව රකින්න කිව්වා. කවුරුත් එහෙම කිනින්නේ අපේ හාමුදුරුවෝ කියනවා දැන් යන් කිව්වා. මේ දුක ඉවරයක් තියෙන්නත් එපා අපේ ස්වාන්නාසි කියලා මොකද උනේ? නගුලත් කරේ තියාගෙන අර හාමුදුරුවෝ පිටිපස්සේ මේ කෙනා දැන් යනවා මේ උන්ද. මං හිතනවා මේ සිද්ධියේදී දිහා බලද්දි මෙයාට වයස 40ක් 50ක් 55ක් ওই වගේ ඇති කියලා තමයි හිතෙන්නේ නේ. ඒ වගේ ඇති. තරුණ පහේම කෙනෙක් වෙන්න බෑ. අර හාමුදුරු මෙයාව එක්කන් ගියා. ගිහිලි ඉවර වෙලා දැන් අහනවා මේ අපේ හාමුදුරු දැන් සැවැත්නුවර ජේතවනාරාමෙට එක්කන් ගිහිල්ලා තියෙනවා. දැන් ඔයාලා ජේතවනාරාම ඉන්දියාවේ ගියාදි දැකලා ඇතිනේ ඔය ඔහි තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. ඇහුවා මේ අර හාමුදුරුවන්ගෙන් අහනවා අර ගෝවි මහත්තයානෝ මේ අපේ හාමුදුරුනි මේ නගුල කිව්වා. දැන් යාඩ තියෙන නිධානේ ඕකනේ පින්නොතනි gedere තියෙන වටිනම. එතකොට ඕක කඩල බිඳලා දාන්න කිව්වොත් මෙයා කොහොම වෙයි දන්නේ නැනේ. කිව්වා ওই නගුල ওই බැද්දට විසිකරනවා කිව්වා. මෙයා මොකද කරේ ওই වාට පිට බලලා අර බැද්දක් ඇතුළට මේ නගුල දැම්මා. කාටත් හොයන්න බැ දාලා දැන් ගියා. අර හාමුදුරුව මොකද කරේ මේ ගිහි කෙනාව නාවලා තමන්ගේ අතින්ම කේස රවුල් බාලා සිවුරු පුරවලා පැවිදි කොලා. දැන් 60 වයස් පිරිපු තීර භික්ෂුවක් වගේ තමයි පේන්නේ. දැන් අර ගෝවි මහත්තයා වගේ නෙවෙයි. එහෙම කරලි ඉවර වෙලා අර වැරහැලි ටිකට මොකද කරන්න කිව්වම ඒකත් ගිහිල්ලා දානවා කිව්වා අර නගුල තියෙන තැනට. දැන් මොකද කරේ? වැරහැලි ටිකත් ගිහින් දැම්මා. දැන් ඔන්න පාත්‍රේ හම්බුණා. පින්ඳ පාති වඩිනු. වඩිද්දි රජවරුත් වඳිනවා, සිටුවරුත් වඳිනවා, සිටු දේවිවරුත් වඳිනවා, රජබිසෝවරුත් වඳිනු. වෙනදා වගේ නෙමෙයි දානෙත් හම්බෙනවා අතුරුපසත් හම්බෙනවා. නේද පින්නතුනි? දැන් මොකද වෙන්නේ? වෙනදා නොකෑ නොබී දේවලුත් හම්බෙන්න ගත්තා. ඒ පාර ඇඟත් උන සකස් වුණා නේ. මූණ කටවල් පෙනුම පැහැයත් වෙනස් වුණා. දැන් මොකද උනේ? හරි ඉන්න කුටියකුත් තියෙනවා. අතට පහයටත් කට්ටි කෙල ටික ගහදි බුලත් කෙල ගහදි පඩික්කවත් ළඟට එනවා නේද? දැන් මොකද උනේ? මේ ඔක්කොම ලැබින්න ගත්තා. දැන් මෙහෙම වේදි පින්නතුනි මේ දුක්ඛාරය සත්‍ය මොකද වෙන්නේ? ප්‍රකට වෙනවද? ආයෙව නැහැ. ඒ මදිවට සිල්පද 227යි. දැන් මෙව්වා මෙහෙම ලැබලා ඉතින් සිල්පද නැත්තම් හොඳයි කියලා හිතුණාද දන්නේ නැහැ. උන්වහන්සේට කල්පනා වෙනවා මේක මේ හිරගේ වගේ.
ඇයි ඒ හිනාවෙන්ට බෑ විහිළුවක් තහලුවක් කරන්නට හරි අමාරුයි ක්‍රීඩාවක් කරන්නට බෑ වෙනද හවස් වෙදී යාළුවෝ මිත්‍රයෝ ටිකක් තිරිජ්ජ ටිකක් සප්පායම් වෙන එකතු වුණා එව්වත් නෑ දැන් මොකද වුනේ මේ ස්වාමින් වහන්සේට මොකද වුනේ මේක හරි ගැටලුවක් දැන් හිතේ බුරබුරා ඉන්නේ මොකක්ද අර නගුලක් අරගෙන කුඹුරු කොටල ජීවත් වෙච්ච ජීවිතේ මීට වඩා සැපයි කියලා දැවුණා දැන් බලන්න පින්නතුනි මේ මොකක්ද මේ සිත මොකක්ද මේ තෘෂ්ණාවෙන් බැඳිච්ච සිතේ ස්වභාවයනේ නේද අපිටත් එහෙම තමයි පස්සේ මේ හාමුදුරුව කරන වැඩේ මොකක්ද මේ පත්කඩියකුත් අරගෙන මේ හාමුදුරුව යනවා අර බැද්ද පැත්තට හාමුදුරු ගොල්ලෝ මේ ස්වාණාසෙතකින් හාමුදුරුගල සක්මන් කර කර ඉන්න හාමුදුරුගල දකින්න මේ පැත්තට යනවා දවසට තුන් පාර හතර පාර දහ පාර යන වෙලාවලුත් තියෙනවා හාමුදුරු ගොල්ලෝ ටික මේක බලන් ඉඳලා ඇහුවා මේ ඔය ආයස්නතුන් මේ මොකද නිතර නිතර අර බැද්ද පැත්තට යන්නේ කියලා ඇහුවා කිව්වා මේ මම මගේ ආචාර්යින් වහන්සේ හම්බිලා අවවාද ගන්න යනවා කියලා මෙයා මොකද කරන්නේ මෙයා යනවා අර බැද්දි අර නගුල තිබ්බ තැන තියෙනවනේ මෙතෙන්ට යන්නේ දැන් හිත කියන දේනේ පින්නතුන් අතින්ට යනවා යන්නේ වැරහැල්ලක් තියෙනවා නගුලක් තියෙනවා ඕක අර යන්න ගෙදර අතින්ට ගියාට පස්සේ දැන් නගුලයි වැරහැල්ලයි දැකපු ගමන් මෙතුමා මොකද කරන්නේ මෙයා කරන වැඩේ මෙහෙම කියනවා නොදෝ කිං සිත උඹ විඳපු දුක මතක නැද්ද උඹ කවුද ගණන් ගත්ති දැන් ආවේ මේ කරුම ඉවරයක් කරන්න කියලා නේද ඊට පස්සේ මොකද වෙන්නේ අර රටී නැති වයින් බැන ගන්න එතෙන්ට ගිහිල්ලා තමන්ගේ හිතට නගුල දකිද්දි අර සීද්දි විඳෝපු ඔක්කොම මතකෙට එනවා අපි ජීවිතේ බැටකාපු දෙයක් මුල් කරගෙන අපි කවදද අපේ හිතට චෝදනා කළේ කරගත්තද නෑ දැන් මොකද කරන්නේ මේ හාමුදුරුව තමන්ටම බැන ගන්නව අර නගුල ගාවට ඇවිල්ලා බැන ගන්නව අහපව් කුටියට යනවා ගිහිල්ලා වාඩි වෙද්දි අහපව් ඇවිස්සෙනවා අහපව් යනවා දැන් දවසට 10 පාර මාසෙට කී පාරක් යන්නට ඇද්ද අර හාමුදුරුගොල්ලෝ තහනවා ආචාර්යින් වහන්සේ හම්බෙන්න යනවා නේද ඔව් කියනවා දැන් උන්වහන්සේලා හිතුවේ හැබෑවටම මේ ගුරුවරයා ගාවට යනවා කමට හංගන්න කියලා ඉතින් උන්වහන්සේත් කිව්වේ ව්‍යංගෙන් යම් අර්ථයක් නේ උන්වහන්සේ කිව්වේ මගේ ආචාර්යින් වහන්සේව හම්බෙන්න යනවා උපදෙස් ගන්න කිව්වා කාලය ගත වෙනවා උන්වහන්සේ ගමන බිම නඩු වෙනවා ඉස්සර 10 පාර ගියා දැන් 3 පාරයි දැන් 2 පාරයි දැන් 1 පාරයි දැන් යන්නෙම නැතුව ගියා හාමුදුරුගොල්ලෝ ඇවිල්ලා අහනවා දැන් ඇයි ආචාර්යින් වහන්සේ හම්බෙන්න යන්නේ නැත්තේ ඇයි ගුරුවරයා මුණ ගැහෙන්න යන්නේ නැත්තේ ඇයි කිව්වා. එතකොට කිව්වා මේ ගුරුවරයාගෙන් කරගතෙන්න ඕනේ දේවල් ටික කරගත්ත කිව්වා. ඒ පාර මොකද වෙන්නේ? අර ස්වාමින් වහන්සේලා දොස් කියන්න ගත්තා. ගුරු ගෞරවී නැත. මෙහෙම පැවිදි ජීවිතේ කරගත්තොත් විනාශේ තමයි. වයසට ගිහිල්ලා මහණු වුණා වුණාට පැවිද්දට අලුත් නේ. ගුරුවරේ කෝනේ නේද? දැන් කවුරු කවුරුත් හිතන්නේ මේ වගේ ධර්මයක් දිනු කරගද්දි හොඳ උගත් නේද? එහෙම එහෙම වුණා කෙනාටත් අමාරු කොට කුඹුරු හාපු අර බුලත් විට කකා හිටපු කෙනෙක් කොහි කරන්නේද මේක? නේද? එහෙමනේ ලෝකෙ හිතන්නේ. ඒතකොට අර හාමුදුරුගල දොස් කියන එහෙම හොඳයිද ගුරුවරයාව මෙහෙම අත්හැරලා දාපු එක? ඉතින් මේ කේලමක් නෙමෙයි පින්නතුනි මෙව්වා මේ අනුකම්පාවෙන් කළ දෙයක්. ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා මෙහෙම භික්ෂුවක් හිටියා මහණුන් අයියේ පෙරේද ඉස්සර නම් නිතර නිතර ගුරුවරයා හම්බෙන්න ගියා අපි දැක්ක අර පැත්තේ දැන් භාග්‍යතුන් වහන්සේ වඩින්නේ ඇයි කිව්වා ඉතින් බුදුරජාණන් වහන්සේ ওই සිද්ධිය කියද්දිම ඉතින් නේ මානසිකාරිය යොමු කරන්න විතර නෙවෙයි ආවරණය වෙන්නේ නැහැ කියනෝනේ දකින්ට ඇති එහෙනම් පොඩ්ඩක් එන්ට කියන්න බලන්න කිව්වා ගින් කුටියට තට්ටු කළ භික්ෂුන් වහන්සේ අන්න බුදුරයන් වහන්සේ වඩින්න කිව්ව ඔබ වහන්සේ ගැන අපි කිව්වේ අනුකම්පාවට කිව්වා තරහ ගන්න එපා කිව්වා තරහවසර ගන්න එපා කිව්වා යම් කිව්වා බුදුරයන් වහන්සේ වඩින්න කිව්වා
දැන් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න අර භික්ෂුව එනවා. ආවට පස්සේ දැන් හරියටම ධර්මශාලාවෙන් ඇතුළු වුණා. ඉතින් මේ වෙද්දි බුදුරජාණන් වහන්සේ දැකගත යුතු සියලු දේ දැකගෙන හමාරයි. දැක ගන්න බැරි ඇත්තන්ට මේ ඇත්ත පෙන්වන්නට ඉපෑ. අහනවා මේ භික්ෂුව මොකද්ද මේ කියන්නේ කියලා කිව්වා. දැන් ගුරුවරයා හම්බෙන්න යන්නේ නැහැ කියලා අනේ ස්වාමිනී ගුරුවරගෙන් ගත යුතු ප්‍රයෝජනේ අරන් හමාරයි ඒකයි මේ වඩින්නේ නැති පැත්ත කිව්වා. බුදුරජාණන් කියනවා මේ මහණෙනි මොහුට දොස් කියන්න එපා. මේ භික්ෂුව ඇසත් එක්ක සම්බන්ධයක් නැහැ කිව්වා. කනනාහි දිවකය මනසත් එක්ක සම්බන්ධි බිදිච්ච කෙනෙක් කිව්වා. රාග ద్వේෂ මොන නැහැ අරහත්වයට පත් වෙච්ච උත්මී කිව්වා. ඒතකොට බලන්න මේ ජීවිතයේ කෙටි කාලයක් තුළ ගොඩගත්ත ලස්සන කුඹුරු හාපු බුලත් විට කාපු කෙනෙක් පැවිද්දට ඇවිල්ලා අර්ථය ගත්ත ලස්සන බලන්න. මට මේ කතාව කියන්න උමනා වුණේ ওই සිද්ධියට නෙවෙයි. මෙන්න මේ දේ කියන්ටයි. දැන් ඔබ කියන්න මෙන්න මේ ගොවියෙක් මහණ වුණා. එයාට මේ මහණකම එපා වෙලා මොකද වෙන්නේ? ගෙදර මතක් වෙලා යමක් හොයන් යනවා. මොකද්ද හොයන් ගියේ? නගුල ගාවට නේ යන්නේ. දැන් ඔබ කියන්න නගුලක් තියෙනවා. නගුලට බැඳිච්ච සිතකුත් තියෙනවද නැද්ද? තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ආසාවක් තියෙනවා. ආසාවක් තියෙනවා නම් පින්වතුනි ආස කරන දේකුත් ලෝකේ තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. මේ කාරණේ හොඳට තේරුම් ගන්න. ආසාවක් තියෙනවා නම් යම් කෙනෙකුගේ හිතේ කියන්නේ ඒ ආසා කරන භෞතික හෝ යම් දෙයක් ලෝකේ තිබිය යුතුයි. තේරුණාද කියලා දෙන එක? හරි. එහෙනම් මේ ආර්ය සත්‍ය පෙන්නද්දි කියා දෙනවා මොකක්ද? ආසාවක් ගැන කියනු. එන ආස කරන දේකුත් ලෝකේ තියෙන හිතේ බැඳිච්ච දෙයක් තියෙන්න ඕනේ. ඒ බැඳිච්ච දේ මොකක්ද? අන්න දැනගන්න. ජාතිපි දුක්ඛ කියලා මේ කියා දෙන තැනදී ආස හිතේ ආසාව තියෙනවා. ආසාවෙන් බැඳිච්ච දේවල් ඔන්න මුලින් අපි වෙන් කරගන්න ඕනේ. මොනවටද ආස කරන්නේ? ඇසට, කනට, නාහිට, දිවට, කයට, සිතට. දැන් තේරුණනේ කියා දෙන එක. ඒතර මේ ආසාව විහිදිලා තියෙනවා. තවත් මොනවටද? ඇහැට පේන රූප, කන්ට ඇහෙන ශබ්ද, නාහිර දෙන ගඳ සුවඳ, දිවට දෙන රස, කයට දෙන පහස, හිතට දෙන අරමුණු. දැන් තේරෙනවනේ. ආසාව තියෙනවා, ආස කරන දේකුත් තියෙනවා. මෙන්න මේ දේ වෙන් කරන්න. දැන් කොහොමද වෙන් කරන්නේ? දුක වශයෙන් පෙන්වනො. දැන් අපි හවස ඉගෙන ගන්න දේශනාව ටිකක් විශේෂ එකක් අපි ඉගෙන ගන්නවා. දැන් ඔන්න ආසාවක් තියෙනවා නම් ආස කරන දෙයක් තියෙනවා නම් ඒ ආස කරන දේ මොකක්ද? අපි කිව්වා ඇසකන. එන ඇසකනේ ස්වභාවය මොකක්ද කියලා වෙන් කරන්න. අපි ආස කරන දෙයක් වෙනසිනවට කැමතිද? අපින් අහිමි වෙනවට කැමතිද? නැහැ. එහෙනම් මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙයක් තමයි දුකේ යථාර්ථය හොයන්න ඕනේ. ඇයි දුකක් කිව්වේ? එහෙනම් ඔන්න ඉපදිච්ච ආස කරන දේ. ඒ තමයි ඇස. ඇස කියන දේ ගත්තොත් පින්වතුනි මේවා සකස් වුණේ කොහෙද? හරියට කියනවා කලලයක් කියන එක ගත්තාම ඔය සූත්‍ර පිටකේ තියෙනවා මේ ඉන්දි කඩු තුඩක් අරගෙන ඒ තුඩේ ගිතෙල් බිඳුවක් තිබ්බොත් ඒකත් පේන්නේ නැහැ නේ, පිහිටන්නේ නැහැ, ඉතාලම කුඩයිලු. ඊටත් වඩා කුඩයි කියලා මට මතක විදියට. ඒ වගේ දෙයක් නේ මේ පටන් ගන්න අපේ ජීවිතේ. නේද? මෙන්න මේ කලලයක් මව්කුසේ තියෙනවා. එතකොට පින්වතුනි කොහෙද තියෙන්නේ? අම්මගේ බඩකනේ මේක සකස් වෙන්නේ. එතකොට බලන්න කල්පනා කරලා කොහෙද උඩින් තියෙන ඉලෑට කූඩු ටික? පිටපැත්තෙන් තියෙන කොඳු ඇට පෙළ. හරක් මස් කඩවල් වල එල්ලලා මස් තියෙනවනේ සුද්ධ කරලා රතු පාටට. ඒ කලලේ වටේට තියෙන මොකද්ද? මේ වගේ මසින් වැහිලා නේ තියෙන්නේ. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? පිටින් හැම තියෙනවා. දැන් මොකද වෙන්නේ? උෂ්ණත්වයෙන් මේක තැඹි තැඹි නැද්ද? කිකිලි බිත්තර රකින්න වගේ.
මාස 10ක් නේ පින්වතුනි. අඳුරු තැනක මෙහෙම ගුලි වෙලා මොකද වෙන්නේ? මාස 10ක් පුරාවට වැඩින්නේ නැද්ද? සකස් වෙනු. ඒතකොට එතන තියෙන්නේ ජරාවක් නේ තියෙන්නේ. අම්මා සීතල දෙයක් ගද්දි සීතල කියන දේ ඒ මව්කුසේ කල්ට බලපානවලු. උෂ්ණ දෙයක් ගද්දි උෂ්ණෙත් බලපානවලු. දැන් අපි වුණත් උණු වතුර එකක් එකපාර බොද්දි පිච්චින් නැද්ද? මෙහෙ දැයින් නැද්ද? රස්නෙට යනවාද? දැයිනවනේ. අම්මා ඇකිලෙද්දි මුණින් අතට ඉද්දි ඊට පස්සේ ඒ වගේ ඉරියව් පවත්වද්දි මොකද වෙන්නේ? ඒදෙත් බලපාන්නේ නැද්ද? බලපානු. දැන් බාන්න අපේ උපත. උපතක් නැත්තම් ඒ ප්‍රශ්නේ තියෙනවද? ප්‍රේත ලෝකවල සාපිපාසාදී දුක් පීඩා තියෙනවා, නිරේ දහසක් දේවල් තියෙනවා, මනුස්ස ලෝකේ ආවා වේවා, තිරිසන් ලෝකේ වේවා, මේ දේ තියෙනවා. උපතක් නැති කෙනාට ඒ ප්‍රශ්නේ තියෙයිද? නැහැ. ජාතිය කියන දේ දුකක් කියද්දී ওই විදිහටත් පෙන්වනවා. දැන් එහෙමනම් මේ මව්කුසේ කලලයක් හටගැනීමේ පටන් පින්නොතුනි කල්පනා කරලා බාන්ට ක්‍රමානුකූලව මේක වැඩිනවා. මාස 10කින් ඒ ලෝකේ එළියට එද්දි මොකද වෙන්නේ? ඇසක් කන පේන්න තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික ටික අවුරුද්ද 2 3 4 ගත වෙනවා. 20 වෙනවා, 30 වෙනවා, 40 වෙනවා, 50 වෙනවා, 60 70 වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පොළවට ඇදගෙන වැටෙනවා. වැටිලා තවත් කාලයක් ගත වෙද්දි පස් ටිකක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. මෙතෙන්ටපත් වෙන්නේ නැද්ද? පත් වෙනු. එහෙනම් අපිට පේන දෙයක් තමයි මේ ශාරීරියේ කුඩා අංශු වලින් හැමදේම මොකද්ද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වෙනස් වුණේ කොමක්ද? අර ආස කරන දේ වෙනස් වෙන්නේ මොකද්ද? ඇස, කන, නාහි, දිව, කය, හිත. මෙන්න මේ වෙනස් වීම මෙහිම මෞපුසී පටන් මරණයෙන් අවසන් වීම කියන කාරණේ මේ අනිත්‍යතාවය මේ ඇසේ පවතින එකක්, කනේ පවතින එකක්. ඔබට වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන්ද? බැහැ. කාටවත් වෙනස් කරන්න බැරි එකක්. එහෙමනම් මෙහෙම වෙනස් වෙලා යන දෙයක් ගැන බලාපොරොත්තු තියන් ඉන්නෝ. ඒක තමයි ආසාව. ආසා කරන දේ මොකක්ද? ඇස, කන, නාහි, දිව, කය, හිතයි. එතකොට එහෙමනම් ඒ ආසා කරන දේ ඇස කන මොකද වෙන්නේ? අර විදිහට ලෙඩ වෙනවා, දිරනවා, මරණයෙන් අවසන් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අනිත්‍යතාව පවතින ඇස කන තුලයි. මෙහෙම වෙනස් වෙලා යන ස්වභාවය කාටවත් වෙනස් කරන්න බැරි නිසා ඒක මොකක්ද? දුකයි. ඒ වෙනස් වීම Tamanට ඕන විදිහට ඕන ඕන අතර වෙනස් කරන්න බැරි නිසා අනාත්මයි. එන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ දකින්න තියෙන කොතනද? ඇසි, කනි, නාහි, දිවි, කයි, සිටි. අන්නේ නිසා මේ ආයතන හය පෙන්නනවා කුමක් වශයෙන්ද? ඔන්න දුක. දැන් දුක කියලා එකක් ලෝකේ තියෙනවද නැද්ද? අන්න බුදුරජාන් වහන්සේ පෙන්නපු දුක කියන්නේ ඕකට පින්න. දුක නම් වූ ආර්ය සත්‍යය. මෙන්න මේ හයේ ස්වභාවය තමයි අර ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, ප්‍රියදීන් වෙන්නේ, මේ ඔක්කොම පෙන්වන්නේ. හරි. ඒක එකක්. එහෙනම් ඉරහඳ තාරකා මේ හැමදේම දැන් තව එකක් තියෙනවනේ පින්වතුනි. එකක් තමයි දුක්ඛ දුක්ඛය කියලා. කියන්නේ දැන් කායික මානසික දුක් පීඩා ඇති වෙනවනේ. ඒක අපිට ප්‍රකටයිනේ. ලෙඩ දුක් මේ ගොඩක් දේවල් ඇති වෙලා. විපරිණාම දුක්ඛය කියලා කියනවා. අපිට සැප විඳීමක් ඇති වෙනවනම් මොකද වෙන්නේ? ඒක වෙනස් වෙලා ඒක අන්‍ය ස්වභාවකටපත් වෙනවා. පවතින්නේ ඉතින් විපරිණාම දුක්ඛය. සංඛාර දුක්ඛය කියලා කියනවා පින්නතුනි හේතුන්ගෙන් හටගත්ත මේ හැමදේම. ඉරහඳ තාරකා වෙන්නට පුළුවන් අපේ ජීවිතේ හටගත් සංස්කාර ධර්මෙන්නේ මොකද වෙන්නේ? ඒව නැසිලා වෙනසිලා යනවා. මෙන්න මේ යථාර්ථය අපි නුවණින් තේරුම් ගත යුතුයිනි. දැන් ඔන්න බලන්න පින්නතුනි අපි ආසා කරන බලාපොරොත්තු තියන් ඉන්න මේ හිතේ තියන් ඉන්න මේ මූලික දේවල් ටිකේ යථාර්ථය බලන්න. ඒකයි කිව්වේ කිසි జగතෙකුට බේරෙන්න බෑ. කිසි జగතෙකුට බේරෙන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙවියෙක්ට, මාරයට, බ්‍රහ්මයට, ශ්‍රමණයෙකුට කිසි පුද්ගලයෙකුට
මේ ඇසකන අනිත්‍ය වෙලා යදී කියන්නේ ලෙඩ වෙලා මරණයට පස්සේ ඒ එසේ නොවේවා කියලා ලබන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ කිව්වා. දැන් තේරුණානේ කියා දෙන එක. එතකොට ඔන්න මුලින්ම දුක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපුදී දැන් දුක හටගන්න හේතුව මොකක්ද? අර ගොවියා ආසාවක් තියනවා ආසා කරන දේකුත් තියනවා ඒ නගුලයි. අපිත් ආසාවක් තියනවා ආසා කරන දේකුත් තියනවා. එහෙමනම් කුමක් විය යුතුයිද? ඒ ආශා කරන දේ ඇත්ත ස්වභාවයේ දකීදි තමයි මොකක්ද වෙන්නේ? අත්හැරීම බිහි වෙන්නේ නැත්තම් වෙන්නේ නැහැ. තෘෂ්ණාව හැදිලා තියෙන්නේ ඒ ආශා කරන දේවල් වල ආස්වාදී සිටීම මතයි. දැන් ඔහොම මෙහෙම හිතන්න ඔබට සරල උදාහරණයක්. ඒ තමයි මේ අපි හිතමු මෙහෙම පින්නතුනි. තරුණ දුවක් හරි තරුණ පුතේකට හරි කියනවා අම්මලා තාත්තලා කියන නුඹ විවාහ විය යුතුයි. මෙයා කියන බොරුවට බෑ. තව කල් තියෙනවා. ඊට පස්සේ මේ අම්මා තාත්තා ඒ තරුණ දුවට පුතාට කවුරු හරි හොයනවා. හොඳ කඩවසම් ඊට පස්සේ හොඳ රැකී ධනය තියෙන ඒ වගේම තමයි සමාජ තත්ත්වයක් තියෙන කෙනෙක් බලනවා. පුතේකට නම් ඒ වගේ දුවක්ව හොඳට හොයා ගන්නවා. කපු මහත්තයා එනවා. ඇවිල්ලා ෆොටෝ එක පෙන්වනවා. කාටද පෙන්වන්නේ? මේ දුවට හරි පුතාට. දැන් මොකද වෙන්නේ? රූපේ දැක්ක ගමන් හා කියලා හිත දැන් ගියා. අම්මයි තාත්තයි අහනවා දැන් උඹට කී දෙනෙක් ගාවට එක්කන් ගියාද පෙන්වන්න? කැමති උන්නේ නැහැ. දැන්වත් කියහා මොකද කියන්නේ? දැන් හිත ගිහිල්ලානේ. කියන්න ලැජ්ජාවට කියනවා අම්මලගේ කැමැත්තක් කියනවා. කියන්නේ නැද්ද? ඇත්ත නේද? එහෙම කියනවා. දැන් පස්සේ මොකද වුනේ? දැන් විස්තරේ කපු මහත්තයා කියනවා. මෙහෙම මෙහෙම පරම්පරා මෙහෙමයි කියනවා. මෙහෙම මෙහෙමයි කියනවා. ડોක්ටර්ස්ලා කියන ඉංජිනේරු මහත්තුරු කියනවා. මෙහෙම මෙහෙම කියනවා. ආරච්චිලා කියනවා. මෙහෙම මෙහෙම ඔක්කොම විස්තර ටික කියනවා. ඊට පස්සේ උස ආඩි 6යි මෙච්චරයි කියන ඔක්කොම දැන් විස්තරේ කියනවා. ඔහොම කියනවා. දැන් මොකද වෙන්නේ? අන්න දොර මුල්ලට වෙලා ඔක්කොමත් අහගෙනත් ඉන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? හිත බැඳුනද නැද්ද? හිත බැඳුනා. දැන් ඔන්න හිතේ ආසාව ඇති වෙනවා. ආසාව ඇති වෙච්ච දෙයක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? දවල්ටත් හීන පේනවා, රෑටත් හීන පේනවා. දැන් මොකද වෙන්නේ? කොණ්ඩ පීරන රටාවත් වෙනස්, ගමන බිමනත් වෙනස්, අඳින දේවලුත් වෙනස්, සෙන් පවුඩර් ඔක්කොම දැන් මොකද වෙන්නේ? ඇඟේ බර වෙනස් කරගන්නවා. දැන් ඔක්කොම මොකද වෙන්නේ? වෙනස් වෙන්න පටන් ගන්නවා. ඇයි ඒකට හේතුව? බලාපොරොත්තුවක් හිතේ ඇති වෙලා. දැන් ඔබ කියන්ට බලන්ට කපු මහත්තය අහපව් දවසක ඇවිල්ලා කියන ඔක්කොම හරි. හැබැයි ඉතින් පස්සේ මට දොස් අහන්ට වෙන නිසා පොඩි කාරණයකුත් තියෙනවා කියන්න කිව්වා. ඒ මොකක්ද? කපු මහත්තයෝ කියනවා මේක නම් ඉතින් ලැබෙන කරන ධනය, දීපල, දෑවැද්ද ඕවා ගැන හිතද්දි මෙව පොඩි දේවල් කියනවා. හා කියන්න මේ මොකක්ද කියලා අහනවා. මනමාලයට මොකද්ද කපු මහත්තයෝ කියනවා. කොහොම කියන්නද වන්ද කියනවා. නෑ නෑ කියන්න කියනවා. ඊට පස්සේ කියනවා මනමාලයට ලියුකේමියාව කියනවා. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? අර බන්ධනේ මොකද වෙන්නේ? සිඳෙනවා. ඇත්තක්ද බොරුවක්ද කිව්වේ? ඇත්තක් කිව්වේ. පින්නතුනි හරියට අපිත් ඒ වගේ තමයි. අර මනමාලියක් වෙන්ටි ඉන්න කෙනෙක් මනමාලියෙක් ගැන හිතේ බලාපොරොත්තු හදාගත්තා වගේ තමයි මේ ඇස කන නාහි දිවකය මනස දිහත් අපි බලන්නේ. හැබැයි මේ දේ තුල පවතිනවා තවත් ඇත්තක් ඊට වඩා භයානක. නේද? දැන් මනමාලියා ගැන ලියුකේමියාව කිව්වේ මැරෙනවා කියන එකනේ, ලෙඩ වෙනවා කියන එකනේ. ඉතින් ඇස කියන දේ තුලත් ඒක නේද? ඔබට කියවුවොත් මෙහෙම ඔය ඇහැ ඉතින් මෙහෙමයි බලාපොරොත්තු තිබ්බ මැරිනවා. හැඟීමක් එන්නේ නැනේ. ලෙඩ වෙනවා. වයසට යනවා. මෙහෙම මෙහෙම මෙහෙමයි කියලා කියනවා. හැඟීමක් එනවද? හැමදාම දකින්න කුකුලයි කරමල සුදුවිලු. ලෝකයේ තියෙන සාමාන්‍ය ස්වභාවයේදී නිසා අපේ හිතට ඒක හැඟීමක් වෙන්නේ නැහැ. දැන් තේරුණා නේද කියා දෙන එක? එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු දී මේ ඇස කණි
අන්න දුක විදියට දැනගන්න. දුක කුමක් කළ යුතුයිද? ප්‍රහාණය කරන්නද තියෙන්නේ, ප්‍රගුණ කරන්නද තියෙන්නේ, මොකද්ද? අවබුද්ධන් බාණ්ඩ ලස්සනට වචනයක් කියලා. එහෙනම් මේ ඇසේ කනේ ප්‍රශ්න තීරුම් ගන්න කියන එකයි කියන්නේ. අන්න එකට කියනවා ඇස කන මොනවා කරන්න ඕනේද? අවබෝධ කරන්න ඕනේ කොයි විදියට දුකක් කියලා. තණ්හාව ආසාවක් තියෙනවා. ඒ ආසාව මොකද්ද කරන්න ඕනේ? ප්‍රගුණ කරන්න ඕනේද? සාක්ෂාත් කරන්න ඕනේද? අවබෝධ කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? ප්‍රහාණය කරන්න ඕනේ. බාණ්ඩ දෙන ලස්සන වචන. තේරෙන්නේද කියලා දෙනක? ඒක තමයි කියන්නේ මොකක්ද? ඒ තණ්හාව මොකක් කරන්න ඕනේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මේ තෘෂ්ණාව පින්නවා දෙනවනේ. සරලව තේරුම් ගන්න මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න ඕනේ. ඊට පස්සේ කියා දෙනවා මොකක්ද? ඒ තෘෂ්ණාව නැතිවීම කියන එක මොකක් කරන්න ඕනේද? සාක්ෂාත් කරගන්න ඕනේ. ඒකෙන් කිව්වේ මොකක්ද? කවුරු හරි කෙනෙක් ඔබ පාරේ යද්දි කියනවා මෙහෙම. ඔබගේ චේන් පොට වලල්ල දැකලා කියනවා කෙනෙක්, කවුරු හරි කෙනෙක් කොල්ලෙක් හරි කවුරු හරි පාරේ ඉඳලා කියනවා ওই චේන් එක මං කවදා හරි සාක්ෂාත් කරගන්නවා කියලා කියනවා. ඒකෙන් මොකද්ද කිව්වේ? ඈ අපිට මේ වචනේ තේරෙන්නේ නැති හින්දා යනවා යන්නේ. මොකද්ද කිව්වේ? ඈ ගන්නවා කියලා කිව්වේ. හොරකම් කරලා හරි ගන්නවා කියන එක කිව්වේ. ඒතර සාක්ෂාත් කරනවා කියන්නේ මොකක්ද? දැන් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් විදිහට මේ තණ්හාව නැතිවීම ටික ටික මොකද කරන්නේ? ඈ අන්න ලබනවා, අත්දැකීමක් විදිහට සාක්ෂාත් කරනවා. මාර්ගය මොකක් කරන්න තියෙන එකක්ද? ප්‍රගුණ කරන්න ඕනේ. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා විදිහට. දැක්කනේද මේ හතර ලස්සනට කියා දීපු විදිය? ඔන්න දුක හඳුනගත්තා. ඒ දුකට බැඳිච්ච දෙයක් තියෙනවා. ඒක ආශාව, ඒක තමයි දුක හටගන්න හේතුව. ඒකෙන් හින්දා තමයි අඬන්නේ, වැළපෙන්නේ. අර ඇස වෙනස් වෙන එක ස්වභාවයනේ. ලෙඩ වෙන එක සබහා. ඒක වෙන්නේ බලාපොරොත්තු තියන් ඉන්නේ ඒ වගේ දෙයක් ගැන. හින්දා අන්න අර ආශාව නිසා දුක, කඳුළු හෙලීම, සුසුම් හෙලීම, මානසික ප්‍රශ්න, ආරවුල් ඔක්කොම එනවා. ඒ තණ්හාව ප්‍රහාණය කරන්න ඕනේ. ඒ තණ්හාව නැතිවීම සාක්ෂාත් කරන්න ඕනේ. හැබැයි සාක්ෂාත් කරන උපාය මොකක්ද? අන් තෘෂ්ණාව පැසිරලා තියෙනවා ඇස, කන, නාහි, දිවකයි, මනසට. ආසාව තියෙන කෙනා, කෙත්වතු ඉඩකඩම්, ඊට පස්සේ ඇස කන්ට මේවට බැඳිච්ච කෙනා, ආසාව තියෙන කෙනාට තමයි මොකද තියෙන්නේ? රාග, ද්වේෂ, මෝහත් තියෙන්නේ. ආසාව තියෙන කෙනා තමයි කය, වචන, හිතින් වැරදි කරන්නේ, සිතින් වැරදි කරන්නේ, කයෙන් වැරදි කරන්නේ. සීලේ පැමිණුණු ගමන් කය, වචන, සිතින් වැරද්දක් නොවන විදිහට පිරිසිදු කරනවා. එහෙනම් රාග, ද්වේෂ, මෝහලට එතනින් වැටක් බඳිනවා. අන්න සීලේ. සමාධිය කියන්නේ මොකක්ද? එයාගේ හිත තැම්පත් කරන රූප ශබ්ද වලට යන්න නොදී. ඒකට කියනවා ඒකාග්‍රතාවය. ඒ සමාධිය තුල පිහිට රූපින් ශබ්ද ගන්ධ රස පහතට බැඳිලා කිලිටි වෙච්ච සිත පිරිසිදු කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? සමාහිත සිතකින් යුතුව හොඳට නුවණින් බලනවා ඇස, කන, නාහි, දිවකයි, මනසේ තියෙන හිතේ තියෙන ආසාව. ඒ ආසාව ප්‍රහාණය වෙන ආකාරයට ඇසකන අනිත්‍යයි කියලා බලනවා. බලද්දි මොකද වෙන්නේ? තෘෂ්ණාව නැති වෙනවා. ඒකට කියන මොකද? ප්‍රඥාව. සීල, සමාධි, ප්‍රඥා. දැන් හතරක් තියෙනවද නැද්ද? දුක කියලා එකක් තියෙනවා. දුකට බැඳිලා තියෙනවා. ඒ දුකේ හටගන්න හේතුව තණ්හාව. තණ්හාව නැතිවීම සාක්ෂාත් කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? මාර්ගයක් තියෙනවා. මේකට කියනවා චතුරාර්ය සත්‍ය. හරි. යම් කෙනෙක් දැන් සාරිපුත්තයන් වහන්සේ මේ ටික කිව්වා. මං කෙටියෙන් මේ කියා දුන්නේ ඔබට පින්වතුනි. කෙනෙක් වාඩි වෙනවා. වාඩි වෙලා දැස් පියාගෙන යා කල්පනා කරන්න ඕනේ කොහොමද? හොඳට හිත තියාගෙන යා නුවණින් විමසන්න ඕනේ. ජාතිය දුකක්. ජාතිය මොකක්ද? ඇස, කන, නාහි, දිව, කය, මනස ඉපදීම. ලෙඩවීම දුකක්. ඊට පස්සේ දිราපත් වීම දුකක්. ඊට පස්සේ අර ප්‍රිය දෙයින් වෙන් වෙන්ට වීම, අප්‍රිය දේ හා එකතු වෙන්ට වීම, යමක් නොලැබීම යමක් ඇද ඒකත් දුකයි. හකුලවා කිව්වොත් පංච උපාදානස්කන්ධ දුකයි. අන්න එතකොට ඇස, කන, නාහි, දිව, කය, මනසේ ඇත්ත ක්‍රියාවලිය නුවණින් හිතනවා. ඊට පස්සේ ආ කල්පනා කරනවා තමන්ගේ සිත තමයි පින්නතුනි භාවනාවේදී ගොඩක් ප්‍රකට වෙන්නේ. සිතේ
මේ කෙරෙහි තියෙන බැඳීමත් එයා හොඳට අඳුන ගන්න ආසාව බලාපොරොත්තු තියන් ඉන්න විදිහ එයා හොඳට දකින්න. ඒතර මේ ආසාවෙන් බැඳිලා තියෙන දේවල් වෙනස් වෙද්දී මොකද වෙන්නේ? හිත වේදනාව දුකකයටපත් වෙනවා. තණ්හාව තමයි දුක හටගන්න හේතුව. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක නැති කරන්න ඕනි ක්‍රමේ මොකක්ද? ඇස කන දුකක් කියලා අවබෝධ කරන්න ඕනි දිගින් දිගට. සීල සමාධි ප්‍රඥාව තුලිනුයි මේ දේ වෙන්නේ කියලා නුවණින් විමසන්න ගන්න. දැන් එයා භාවනා කරද්දි වාඩි වෙලා ප්‍රවේශමට දුක්ඛාර සත්‍ය දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය නුවණින් කල්පනා කරනවා. එතකොට එයාට බැරිද ජීවිතේ පුංචි සිද්ධියක් ඔස්සේ මේ හතර හොයන්න? පුළුවන්ද බැරිද? පුළුවන්. කොහොමද හොයන්නේ? දරුවෙක් අපි හිතමු සරල උදාහරණයක්. දරුවෙක් මුරණ්ඩු වැඩක් කරනවා. දුවෙක් වෙන්න පුළුවන්, පුතෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාමියාගෙන් වෙන්න පුළුවන්, නැත්නම් බිරිඳගෙන් වෙන්න පුළුවන්, නැත්නම් අම්මගෙන් වෙන්න පුළුවන්, තාත්තගෙන් වෙන්න පුළුවන්, ලේලිගෙන් වෙන්න පුළුවන්, නැන්දම්මගෙන් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ඔස්සේ හිත කැළඹුණා. අන් හොයන්න ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛ, අපිහි සම්පයෝග පියේහි විපයෝග දුක්ඛෝ. දැන් මොකද උනේ? අප්‍රිය දේ අර ඉපදිච්ච ආයතන වලට ආවා. එතකොට මේ සිද්ධිය ඔස්සේ හිත දුක වේදනාවට පත්වෙලා. ඇයි ඒ? වෙන අය ගැන, වෙන දරුවෝ ගැන අපිට මේ දුක ඇති වුන්නේ නැහැ. ඇයි මේක ඇති වුනේ? මෙන්න තණ්හාව. දුක්ඛ සමුදය මේක තණ්හාවයි. බාහිර නිමේ අරගලේ තියෙන්නේ. එහෙනම් මේ තෘෂ්ණාව තිබුණ නැත්තම් මෙතන මේ දුක නෑ. තෘෂ්ණාව නැති කරන්න තියෙන ක්‍රමය මොකක්ද? බන්ධනීය බිඳිය යුතුයි ඇස කන නාහි දිවකය මනස කෙරෙහි තියෙන. ඇසට පේන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කෙරෙහි තියෙන බන්ධනීය සිඳිය යුතුයි. සිඳින්නේ කොහොමද? ක්‍රමය මොකක්ද? එහෙනම් යා කල්පනා කරනවා සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් එතන තියෙන විසඳුම මොකක්ද? එයා දකින්න ඕන දුක, දුක හටගන්න හේතුව ආසාව කියලා විමසද්දී එතන ප්‍රඥාව තියෙනවා. එහෙනම් යාගේ කඳුළු වෙන සුසුම් හෙලන කම්පණි වෙන සිත ඒ ස්වභාවය නවත්තන්ටයි කල්පනා කරන්නේ. එනයි ඔහු දකින්න තෘෂ්ණාව මෙතනින් ගැලවිලා යා යුතුමයි. එතකන් අඬන්න වෙනවා. දැන් බාණ්ඩ ගෙදර දොරේ උදේ ඉඳන් හවස වෙනකම් මේ වගේ සිද්ධි දහමයක් ඔබට සිද්ධ වෙනවද නැද්ද? මෙතෙන්ට වාඩි වෙන්න ඇවිල්ලත් හිත රිදෙන ඒවා වෙන්න බැරිද? පුළුවන්. පාරේදී වෙන්න බැරිද? වැඩට යද්දි වෙන්න බැරිද? පාරේදයක් දැකලා හිත රිදෙන්න බැරිද? පින්නොතුණි හැම අවස්ථාවකම මේ හතර ක්‍රියාත්මකයි. පුංචි හරි හිත රිදිලා කාවනම් මේ හතර ක්‍රියාත්මකයි එතන. එතන මේ හතර මේ දුක කියන දේ දුක්ඛ සමුදය තියෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නේ මොකද්ද? ඒ නිරෝධයත් මාර්ගය ගැනත් අපි දන්නේ නැති එකයි. පාරතුටේ තිරිසන් සති කෑ ගහගෙන යනවා නම් දුකින් හරි වේදනාවකින් හරි එතනත් මේ හතර තියෙනවා. එහෙනම් පින්නතුනි අපි මෙතන සෙවිය යුත්තේ අන්තිම කරුණු දෙක. මොකද්ද? නිරෝධයයි මාර්ගයයි. ඒ දෙයට එන්න නම් ඊට ඉහළින් තියෙන දේත් තේරුම් ගත යුතුයි. එහෙනම් පින්නතුනි ජීවිතේ වෙන පුංචි පුංචි හැම සිද්ධියක් තුලම චතුරාර්ය සත්‍ය ක්‍රියාවලිය දකින්න තියෙනවා. එහෙනම් ඒ සිද්ධිය දැන් දෙවියෙක් කළාද? තමා විසින් කරපු දෙයක්ද? නැත. මේ හේතුඵල ධමී ක්‍රියාවලියක් විදිහට මේ යථාර්ථය සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ජීවිතේ වෙන පුංචි සිද්ධියක් අරගෙන නුවණින් හොඳින් විමසන්න. කුසලෙ තුලයි පිහිටන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ කුසලෙ. එතන මේ කුසලිය තුල හිත පිහිටනවාද? අන්න ඒකාග්‍රතාව වැඩෙනවා. ඒ තුලම බලවත් හිත පිහිටන්න පටන් ගන්නවා. අන්න පංච නීවරණ බැහැර වෙනවා. සමාධිය පිහිටනවා. එතුලේ සමාහිත සිතේ පිහිටගෙන නැවත නැවත මේ හිතකට එන අරමුණක් ඔස්සේ හිතට අරමුණුනේ ඔක්කොම ඔස්සේ මේ ක්‍රියාවලිය වෙනවා. ඔන්න විමසන්න ගන්නවා. පින්නතුනි තව තවත් චිත්ත ඒකාග්‍රතාවේ බලවත් වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකට වෙන්න ගන්නවා. ප්‍රකට වෙන්න එතන බිහි වෙනවා සෝතාපන්න ඵලයටපත් වෙන කෙනා. අපි චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තට ඇසකන ඔස්සේ යම් යම් සිද්ධි පහර කෑම් වුණාට
හිත ඇලෙනවා ගැටෙනු තිද්දි උනාට මේ හතරට දාලා බැලුවද කියන ප්‍රශ්නේ නිසායි අපිට අවබෝධය ඉපදුනේ නැත්තේ. මේ විදිහට බලන එකට කියන යෝනිසෝ මනසිකාරය. අන්න සම්මාදිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මාර්ගෙ බිහි වෙනවා. සාරිපුත්තයන් වහන්සේ මෙතනදි කියා දෙනවා කුමක්ද? ඒ තමයි මේ කරුණු මේ හතර ගැන පෙන්වා දෙමින් කියා දෙනවා. යම් ආර් ශ්‍රාවකෙක් මේ විදිහට දුක දැනගත්තොත්, දුක හටගන්න හේතුව මේකයි, දුක නැති වෙන්නේ මෙහිමයි, මාර්ගෙ මෙහිමයි කියලා යම් කෙනෙක් දැක්කොත්, සෝ සබ්බසෝ රාගානුසයම් පහය, එයා සම්පූර්ණයෙන්ම මේ රාගයේ අනුසයත් එක්ක හිතින් උදුරලා දානවා. ද්වේෂය නැති කරලා බැහැර කරලා දාලා, මානාදී ධර්මතා සියල්ල බැහැර කරලා මේ අවිද්‍යාව දුරු කරලා දානවා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා මේ දුක ඉක්මවා යන කෙනෙක් වෙනවා කියලා කියනවා. ඒ ටිකින්ම බුදුරජා මේ සාරිපුත්තන් වහන්සේ කියන එයා සම්මාදිට්ඨිය යුක්තයි සෝතාපන්න ඵලයේ පත් වුණා කියනවා. ඒ වගේම තමයි එයාගේ දෘෂ්ටිය ඍජු වුණා කියලා කියනවා. නොසෙල් වෙන ශ්‍රද්ධාවට ආවා කියලා කියනවා. ඔහු මේ ධර්මයට පැමිණුණා කියලා. දැන් බලන්න පින්වතුනි, සිතකට එන පුංචි අරමුණක්, මේ අරමුණ තුල චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන්කම තිබුණද නැද්ද? තිබ්බා. ඔබට මේ ආයතන ඔස්සේ හිතට මේ වගේ අරමුණ ඇවිල්ලා පීඩාවටපත් වෙච්ච, දුකටපත් වෙච්ච දේවල් අද දක්වා වෙලා තියෙනවද නැද්ද? වෙලා තියෙනවා. අරහා මුදුරු නගුලෙන් ප්‍රයෝජන ගත්තා. මොලි අපිටත් මේ ටික හිම්මම වුණා සිද්ධි. හැබැයි ඇඬුවා, වැළපුණා, ලෝකෙට දොස් කිව්වා. ප්‍රයෝජනෙ ගත්තේ නැත. නේ? එතකොට අපි අවුරුදු 10 20 භාවනා කරනවා, බණ අහනවා, වැඩුන්නේ නැහැ. වැඩුන්නේ නැත්තේ හරියට සිතපු නැති නිසා. මේවා මෙහෙමයි ඔහොම නෑ, මේක මේ මේවා කරලා හරියන්නේ, මේක ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ කියලා රටවටේ දුවනවා. ගන්න දේකුත් නෑ. දැන් තේරෙනව නේද? මේ සරලයි පින්වතුනි. බුදුරජාන් වහන්සේ අපි එහෙම අමාරුවක දාන්නේ නැහැ. දල්ලෙන් පටන් අරගෙන හොයයි යන්න මුල. එතකොට ඔහු මේ යථාර්ථය දැනගන්නවා. ඉතින් ඔබට සම්මා දිට්ඨිය ගැන සාරිපුත්තයන් වහන්සේ කියා දීපු තුන්වෙනි ධර්මපරයයයි මේ ඔබ ඉගෙන ගත්තේ. ඔබට උතුම් ධර්ම අවබෝධයට, උතුම් ධම් කරුණු හේතු වාසනා වේවා.